සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. අද මං ඔයාලට කියලා දෙන්නේ වෙඩින් කේක් හදාගන්න විදිහ. වෙඩින් කේක් හදන්න ගද්දී හොඳට මතක තියාගන්න අපි පාවිච්චි කරන භාජන, පිහි, රෝලින් පින් හැම දෙයක්ම වේලස්සන. ඒ කියන්නේ ඉස්සරින් දවසේ හොදලා පිරිසිදු කරලා හොඳට වේලලා තියාගන්න. තෙත වදින්න බෑ. නැත්තම් අපේ වෙඩින් කේක් එක නරක් වෙන්න ඉඩ තියෙනවා. මේ පළවෙනි දවසේ අවශ්‍ය ද්‍රව්‍ය. මුලින්ම මේ පළවෙනි දවසේ මම ලිස්ට් එකේ කියලා තියෙන පළතුරු සියල්ලම කුඩා කැබලි වලට කපලා භාජනයකට මේ වගේ දාගන්න. මම කපන හැටි වලට පෙන්නන්න නැහැ. හැම පළතුරක්ම ඉතා කුඩා කැබලි වලට කපා ගන්න ඕන. ඉන් පසු ඒකට එකතු කරන්න සුවඳ කුඩු, වැනිලා, ආමන්ඩ් එසෙන්ස්, රෝස් එසෙන්ස්, මීපැණි, බ්‍රැන්ඩි, ස්ට්‍රෝබෙරි ජෑම් දක්වලා තියෙන ප්‍රමාණයන්ගෙන් එකතු කරලා හොඳින් කලවම් කරන්න. හොඳින් කලවම් කරලා මේක වහලා තියන්න ඕන දවස් 3ක්. දවස් 3ක් වහලා තියන්න ඕන. දවසකට එක පාරක් මේක කූරු ගන්න. ගොඩාක් වෙලා ඇරලා තියන්න එපා. දවසකට එක පාරක් පියන විවෘත කරලා හොඳින් කලවම් කරලා නැවත වහලා තියන්න. මේ වගේ මේක පල් වෙන්න දවස් 3ක් තියන්න. ඊළඟට අපේ දෙවෙනි දිනේට අවශ්‍ය ද්‍රව්‍යයන් තමයි මේ තියෙන්නේ. පළතුරු කපලා පල් වෙන්න තිබ්බට පස්සේ දෙවෙනි දිනේ අවසානයේදී රුලං අරගෙන ලා දුඹුරු පැහැ ගැන්වෙන තුරු කබලේ හොඳින් බැදගන්න. ඔයාලා රුලන් බදින්න ඉස්සෙල්ලා භාජනයකට, වියලි භාජනයකට ඔයාලගේ බටර් ටික දාලා තියාගන්න. ඊට පස්සේ රුලන් බදින්න ගන්න. මේ වගේ රුලම් බදින්න ලා බ්‍රවුන් පාටක් වෙන්න ඕන. රුලන් ටික දාලා නිකන් තියන්න එපා. හොඳින් කලවම් කරන්න, නැත්තම් කළු වෙනවා. ලා දුඹුරු පාට වෙනතුරු මේ වගේ බැදගන්න. ඊළඟට ඒ රත් වෙච්ච රුලන් ටික ඔයාලගේ බටර් මිශ්‍රණයට දාන්න. රස්නේ පිටින්ම දාන්න. ඔයාලට හොඳ සුවඳක් දැනේවි. ඔයාලගේ බටර් සේර මුනු වෙලා යනවා මේක දාද්දී. ඊට පස්සේ මේක වහලා තියන්න ඕන. පැය 14ක් වහලා තියන්න ඕන. අඩුම ගානේ පැය 7ක්. පැය 7කට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන. පැය 14ක් මේ මිශ්‍රණය වහලා තියන්න. ඔයාලා හෙට හදනවා නම් අද රෑට රුලම් බදලා මේ භාජනය මෙහෙම වහලා තියන්න. මේ දිනේ ආරම්භයේදී එකටම රේසින්ස්, වියලි මිදි සහ කජු කුඩා කැබලි වලට කපාගෙන මේ වගේ පැත්තකින් තියාගන්න. ඉන්පසුව ඔයාලා බේක් කරන්න ගන්න ට්‍රේ එකට අඩියට පත්තර කොළ තට්ටු 4ක් දාගන්න ඕන. වෙඩින් කේක් බේක් වෙන්න ගොඩාක් වෙලා යනවා. බේක් වෙද්දි කර වෙන්න ඉඩ තියෙනවා. ඉතින් කර වෙන නිසා අනිවාර්යයෙන්ම අඩියට පත්තර කොළ 4ක් විතර දාලා තමා අපි ඔයිල් පේපර් එක දාන්නේ. මේ වගේ පත්තර කොළ තට්ටුවක් දාලා ඔයිල් පේපර් එක දාලා එකක් සූදානමින් තියන්න. දැන් අපි වෙඩින් කේක් එක හදන්න පටන් ගමු. භාජනයකට බිත්තර කහ මද, බිත්තර සුදු මද සහ සීනි ඒ අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් එකතු කරගෙන හොඳින් ක්‍රීම් වෙනතුරු බීට් කරන්න. පෙන පෙන වගේ එනවා මේ පේන ඔයාලට. මේක හොඳින් බීට් කරගන්න.
දැන් අපි මේකට අපි ඊයේ බැදගත්ත රුලම් මිශ්‍රණය ටික ටික දාලා බීට් කරගන්න. අත්තකින් කලවම් කරත් කමක් නැහැ. ඊළඟට අපි දවස් තුනක් පදම් කරගත්ත පළතුරු ටික 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 එකතු කරන්න. දැන් පාන් පිටි සුවල්පේ සහ බේකින් පවුඩර් ටික මේ පියලි මිදි රේසින් සහ කජු සමග මේ වගේ මික්ස් කරගන්න. මේ වගේ කලවම් කරගන්න. ඔයාලගේ ට්‍රේ එකට දාගන්න. 180 උෂ්ණත්වයට පැය දෙකක් හෝ දෙකහමාරක් මේක බේක් කරගන්න. ඔයාලගේ උදුනේ උෂ්ණත්වය එකිනෙකට වෙනස් වෙනවා, එක එක උදුන් වර්ග අනුව. ඒ නිසා මේ කාලය වෙනස් වෙන්න පුළුවන්. අපේ කේක් එක හොඳින් බේක් වෙද්දි රන්වන් පැහැයක් එනවා. තවත් පාට තද කරගන්න ඕන නම් වලට තව බේක් කරගන්න තව වෙලා. කේක් එක හොඳින් නිමුණට පසු මේ වගේ භාජනයකට දාලා ඔයාලට තියාගන්න පුළුවන්. ඔයාලා නැවතත් කෑලි හදාගන්නකල් දවස් ගාන ප්‍රශ්නයක් නෑ. සතියක් දෙකක් වුණත් තියාගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඊළඟ පියවර. මේ කේක් එක කුඩු කරගන්න ඕන හොඳට. අපි වෙඩින් කේක් කෑලි හදන්න ඉස්සර නැවත මුළු කේක් එකම කඩලා හොඳින් කුඩු කරගන්න ඕන. ඔයාලට ඕන නම් නැවත ජෑම් ටිකක් එකතු කරගන්න පුළුවන් තෙත මදි නම්. මම බේක් කරගත්ත කේක්ේ කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට තෙත තියෙනවා, සුවඳ තියෙනවා. මම මුකුත් එකතු කරන්නේ නැහැ අද. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ වෙඩින් කේක් අච්චුව පාවිච්චි කරන ආකාරය. ඇත්තට මේ වීඩියෝ එකට මම කේක් ඉතා කුඩා ප්‍රමාණයක් කෑලි 25ක් 30කට වගේ ප්‍රමාණයක් මම මේ හැදුවේ. නිසා මට මුළු මේ තැටියෙන් පාවිච්චි කරන විදිහ ඔයාලට කියලා දෙන්න බෑ. සාමාන්‍යයෙන් කරන්නේ මෙහෙමයි.
එකටම මේ ට්‍රේ එකට ඔයාලා ලන්ච් ෂීට් එලා ගන්න. ඉන් පසු ඔයාලා කුඩු කරගත්ත වෙඩින් කේක් පුරවන්න මේකට. හොඳින් අතින් තද කරන්න. හොඳින් පුරව ගන්න. ඊට පස්සෙ ඔයාලගේ මාසිපන් අයිසින් එක උඩින් දාන්න. ඉන් පසුව මේ කොටු කොටු කටර් එකෙන් තියලා තද කරන්න. එතකොට කෑලි ටික කැපෙනවා. සාමාන්‍ය විදිය එහෙම තමා වෙඩින් කේක් කටර් එක පාවිච්චි කරන. නමුත් දැන් මේ මං කුඩා කේක් ප්‍රමාණයක් හදපු නිසා මට මුළු තැටියම පුරවන්න බෑ. ඒ නිසා මම මේ විදිහට මෙහෙම තියලා කොටුවෙන් කොටුව කේක් පුරව ගන්නවා. ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා මම කියපු දේ. මුළු තැටියෙන් පාවිච්චි කරද්දි මේ වගේ පොඩි පොඩියට පුරව ගන්න එපා. මේ කුඩා ප්‍රමාණයක් නිසායි මම මේ විදිහට පුරව ගන්නෙ. දැන් අපි බලමු මාසිපන් අයිසින් එක හදාගන්නේ කොහොමද කියලා. ෆුඩ් ප්‍රොසෙසර් එකට දාලා වලයි කජු ටික හොඳින් කුඩු කරගන්න ඕන. මේක පිහියෙන් කපන්න බැහැ. හොඳටම කුඩු කරගන්න ඕන කජු ටික. ඉන්පසු වේකට අයිසින් සුග දාන්න. ආම්බන්ඩ් එසෙන්ස් බිඳු කිහිපයක් දාන්න. බිඳු තුනක් වගේ ඇති අයිසින් සුග ග්‍රෑම් 300කට. ආම්බන්ඩ් එසෙන්ස් එක ගොඩාක් සැරයි, වැඩි කරගන්න එපා. ඉතා කුඩා ප්‍රමාණයක් එකතු කරගන්න. ඉන්පසු බිත්තර සුදු මද ඔයාලා පුළුන් වගේ ගහලා තියාගන්න. බිත්තර සුදු මද එකක් හෝ දෙකක් මේ වගේ ගහලා තියලා බිත්තර සුදු මද වලින් තමයි මේක අපි අනාගන්නේ. බිත්තර සුදු මද ටික ටික එකතු කරගෙන අනාගන්න. නොවැළෙන මිශ්‍රණයක් එනකල්, මේ වගේ බෝලයක් එනකල් හොඳින් අනාගන්න. මේක තමා මාසිපන් අයිසින් එක. ආමන්ඩ් පේස්ට් කියලත් අපි කියනවා. ඊළඟට කෑලි කපාගත්ත වෙඩින් කේක් ටික බටර් පේපර් එකකින් තියලා කෑල්ලෙන් කෑල ලස්සනට ඔතා ගන්න. මේ බාන කජු පේන ඔයාලට. සාමාන්‍යයෙන් සුදු නැහැ කජු හොඳට දාපු වෙඩින් කේක් කෑල්ලක තියෙන මාසිපර් නයිසින් එක. ගොඩ දෙනේ කාමන්ඩ සෙන්ස් විතරක් එකතු කරලා රජු නොදා වලට දෙනවා වෙඩින් කේක්. වල දැකලා ඇති මේ බලන්න කජු පේනවා අපිට තියෙනවා. ඇත්තටම වෙඩින් කේක් කෑල්ලක් ඉතා පොඩි මිලකට දෙන්න බැහැ. වලට පේනවානේ අපි පාවිච්චි කරන ද්‍රව්‍ය. වල හොඳට බලන් වල තියෙන මේක හදන්න කොච්චර අමාරුද, දවස් කීයක් යනවද. ඒ වගේම අපි ගන්න අමුද්‍රව්‍ය වලට කොච්චර මිලක් වැය වෙනවද. වෙඩින් කේක් හදන්න ලේසිත් නැහැ. වෙඩින් කේක් වලට අපිට හොඳ අමුද්‍රව්‍ය දීලා අපිට ඉතා අවම මිලකට දෙන්නත් බැහැ. ඉතින් මේ තමා වෙඩින් කේක් හදාගන්න විදිහ. ඔයාලගේ වෙඩින් එක තියනවනම් දැන් ඔයාලට පුළුවන් ඔයාලටම ඔයාලගේ වෙඩින් කේක් එක හදාගන්න. එක පාර හදන්න යන්න එපා. මුළු ප්‍රමාණ මම දීලා තියෙන ප්‍රමාණයෙන් 2:2 කෑලි 25ක් වගේ කපන්න පුළුවන්. නමුත් දැන් බලන්න කෑලි 30ක් ආවාද මට. ඒ ප්‍රමාණය වෙනස් වෙන්නේ බිත්තරේ. බිත්තර එක එක සයිස් එකට තියෙන බිත්තර යනුව අපේ ගාන තාම සුළු වශයෙන් වෙනස් වෙනවා. මේ ප්‍රමාණය හදලා බලන්න වේ ලස්සන ටිකක් හදලා. ඊට පස්සේ ඔයාලගේ වෙඩින් එකට වෙඩින් කේක් හදන්න උත්සාහ කරන්න. මම ඔයාලට කියන්න ඕන ක්‍රිස්මස් කේක් කියන්නේත් වෙඩින් කේක් කියන්නේත් දෙකම එකයි. ඒකේ තියෙන වෙනස්කම තමා ක්‍රිස්මස් කේක් වලට සාමාන්‍ය මාසිපන් අයිසින් එක පාවිච්චි කරන්නේ නැහැ. ඔයාලට කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක සමහර වෙලාවට අපි තුන්වෙනි දවසේ කුඩු කරගෙන නැවත කෑලි කැපි ඒ වගේ කරන්නේත් නැහැ. ක්‍රිස්මස් කේක් එක අපි අර බේක් කරගත් එකම කපලා සර්ව් කරනවා. මේකම තමා රෙසපි එක. තව වෙනසක් තියෙනවා ක්‍රිස්මස් කේක් වලට. ඕලට ඕන නම් චෙරි ගද්දි රතු සහ කොළ වර්ණයන්ගෙන් දෙකම චෙරි පාවිච්චි කරන්න පුළුවන්.
ඔයා තාමත් මගේ channel එක subscribe කළේ නැත්නම් subscribe කරලා notification bell button එක click කරන්න. මං හැම සතියෙම කේක් වීඩියෝ එකක් වලට අරගෙන එනවා. ඔයා කේක් ලව කෙනෙක් නම් කේක් ගැන ඉගෙන ගන්න හොඳම channel එක මේක තමයි.